දැන්ට දින 9ක් වන මේ ජනාධිපතිවරයාගේ සහ නව කැබිනට් මණ්ඩලයේ කාලය තුල විධායකයෙකු විසින් පමණක් ගත හැකි තීරණ ජනතාවගේ යහපත පිණිස කඩිනමින් ගනිමින් සිටිනවා. සමහර තීරණ තියෙනවා විධායකයේ ප්‍රතිපත්තිය ක්‍රියාවේදවීම සඳහා පාර්ලිමේන්තුවේ නීති සම්මත වෙලා එමගින් විධායකයට ජනතාවගේ බලය ලැබෙන්න ඕනි දේවල්. එතකොට එවැනි දේවල් කිරීම සඳහා නියත වශයෙන්ම විධායකය සමග සමගාමී යන විවස්සාදායකයක් පාර්ලිමේන්තුවක් තිබෙන්න ඕනි. එම නිසා දැන් 2024 සැප්තැම්බර් 21 වෙනි දින සිට දැන් නොවැම්බර් 14 දක්වා කාලය තුල මේ රටේ නව ප්‍රතිසංස්කරණ සිස්ටම් චේන්ජ් එකක් ක්‍රම වෙනසක් සඳහා යොමු වූ නව විධායක තීරණ සියල්ල ගනිමින් සිටිනවා. නිදිබත විදියට හැසුණු රාජ්‍ය ආයතන සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා විධායකයේ මට්ටමින් ගත හැකි සියලු තීරණ නිර්දේශ නියමයන් මේ වෙනකොට ඉදිරිපත් කරමින් රාජ්‍ය පාලන යන්ත්‍රණය මෙහෙවනවා. එවැගේම බොහෝ කාරණා ප්‍රවේගකාරී කිරීම සඳහා අවශ්‍ය කරන නීති පැනවීමේ කාර්ය සඳහා පාර්ලිමේන්තු බලය කියන එක අත්‍යවශ්‍යයි. මේ වෙනකොට අපි දන්නවා පාර්ලිමේන්තු විසිරුවා හැරලා මහචන්දයක් ඇඳවලා තියෙන බව. අනුක්‍රම ව්‍යවස්ථාවේ 48 වෙනි වගන්තියේ තමා මේ වගේ වෙලාවකදී අමාත්‍ය මණ්ඩලය ක්‍රියාකාරීත්වයේ කෙසේද කියන එක සඳහන් වන්නේ. දැන් අපි තීරු ගන්න ඕන දේ තමා මේ වෙලාවේ මේ අමාත්‍ය මණ්ඩලයට මේ විවස්ථාවේ කියලා තියෙන සීමාවන්ට යටත්ව තමා කටයුතු කරන්න වෙන්නේ. දැන් මේ අවධානම මේ වෙලාවේ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්න ලබන ඕනෑම තීරණයක් සම්බන්ධයෙන් පවතිනවා. කෙනෙකුට පැමිණ කරන්න පුළුවන් මේ ලබා දෙන සහනයක්. ඒ මැතිවරණය බලාගෙන මැතිවරණයේ අයුතු වාසියක් ගන්න තමා මේ සහනය ලබා දෙන්නේ කියලා. ඒතොර අන්න ඒ වගේ වෙලාවක මැතිවරණයක් ඇඳවලා තියෙන නිසා මැතිවරණට අයුතු බලපෑමක් නොවන පරිදි තමන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම සහ තීරණ ගැනීම කියන එක සිද්ධවන්නේ. මහජනතාව මේ වෙලාවේ ඉතාම ඕනකමින් තමන්ට සහන ලබා දෙයි කියලා බාරවත් වෙලා හිටියත් ඒ සහන මැතිවරණය අවසන් වන තෙක් ඔවුන්ට භුක්ති විඳින්න අවස්ථාවක් ලැබී යන්න පුළුවන්. ඒ ව්‍යවස්ථාවෙම තියෙන වකීමක් හින්දා ඇත්ත වශයෙන්ම අමාත්‍ය මණ්ඩලෙත් මේ වෙලාවේ යම් සීමා කිරීමකට තමයි ලක් වෙලා තියෙන්නේ.